අලින්ට සෙල්ලම් කරන්න වත්තක්. මොකද්ද මේ සංකල්පය? ලංකාවේ කොහොමත් මෙහෙම එකක් අපි දැකලා නැහැ. අලි හදන කට්ටිය වනජීවිකෙන් හිතන්නේ තරකරු. අලියෙක් හදනවාද තමන්ගේ ළමයින්ටයි ගෑණිටයි කන්න දෙන්න බැරි කෙනෙක්. ඒ කියන්නේ අපි බල්ලා දුන්නදත් එයා බල්ලා කන්න. බල්ලා කන්නේ. එයාට ගැළපෙන දේවල් එයා තෝරගෙන තමයි කන්නේ නේ. ඇත්තටම අලින්ට මොලයක් තියෙනවා තමයි. අලියෙකුට තියෙනවා 8 පන්ති 9 පන්ති ළමයිගේ මොලයක්. මෙයා මේ ඉන්න ඕගලන්ට ඉතින් ගහන්න බැරි මේ දඟවැලක්ක් තියෙනවා. දනදා පෙරහැරට අලියැත්තු නැති වෙනවා කියලා නිලමෙතුමාම කියනවා. අලිය වැරට ගන්න නෑ දැන් කවුරු අම්මක වැකෝ යන්ත්‍රයක් යන එක අලියට වඩා ලාභයි. අද දවසේදීත් අපි ආවේ මතුගමට. අපි මේ කතා කරන්නට යන්නේ ලංකාවේ ප්‍රථම වතාවට හදපු අලි සෙල්ලම් කරන වත්ත ගැන. අලින්ට සෙල්ලම් කරන්න වත්තක්. මොකද්ද මේ සංකල්පේ? ලංකාවේ කොහොමවත් මෙහෙම එකක් අපි දැකලා නැහැ. අර දියගම එක බැලුවට පස්සේ මට හිතුණා මේ වගේ දෙයක් කරන්න ඕනේ. සාමාන්‍ය රජේවල් කරන වැඩ මේ. ඉතින් ඊට පස්සේ මෙහෙ ඔක්කොම අක්කර ගානක මේ ආරක්ෂායි සයිසෝ තාප්ප බැඳලා ඔක්කොම කරලා විතර අලියා ලියව නංගලක්වත් නැහැ. මෙලියා දාලා ඉන්නේ. බලන්න ගෝයා මේ වගේ සෙල්ලම් කරන්න හම්බ වෙනවද? සෑහෙන නිදහසේ ඉන්නේ. ඈ නිදහසේ. ඈ එතෙන් අලි ගැන කතා කරනවා නම් ජගත් ඉටාන මැතිතුමා තරම් මලි ගැන කතා කරන්න වෙන කෙනෙක් නැහැ. අලින්ට මේ වගේ සෙල්ලම් කරන වතු විතරක් නෙමෙයි අලින්ට යන්න සැප වාහන හදපු එතුමා. එතුමාගේ අලුත්ම සංකල්පය තමයි මේ. අලි ගැන අපි කතා කරොත් අලි සම්බන්ධයෙන් මේ ලංකාවේ ගෘහස්තව හදන අලි සම්බන්ධයෙන් තියෙන නීති, ඒවට වනජීවිකෙන් තියෙන බලපෑම මොන වගේද? මොනවද තියෙන හොඳ පැත්තද? අලි හදන කට්ටිය වනජීවිකෙන් හිතන්නේ තරකරු. හතුරු කියලා. හතුරු කියලා. අලියෙක් හදනවාද තමන්ගේ ළමයින්ටයි ගෑණිටයි කන්න දෙන්න බැරි කෙනෙක්. ඈ මේ අලි හාම්පුතුන් කියන්නේ රට සම්පත. දැන් අලි මැරෙන විදිය බැලුවොත් එහෙම ගාන බැලුවොත් එහෙම මැරණේ වගේ නේ ඒගොල්ලන්ට කිසිම කනගාටුවක් මොකුත් නැහැ. කෝච්චි වල හැපිලා ඊත් පෙරදැම් මැරුණා නේ. ඒ කැලේ ඉන්න අලි මැරනවා කැලේ ගිහිල්ලා මැරෙනවා. මේ බලන්න මෙහෙම හදන අලින්ට ඇයි අපිට අනුග්‍රහයක් ඕනේ අපිට හදන්න දෙන්න. දැන් මගෙ ළඟ අලි පහක් හිටියා. හතරක් මැරුණා. ඔව්. ළඟදීම සංජුගේ ළඟම හිටපු ටිකේලියක් නැති වුණා. ටිකේලිය නැති වුණා. බලපත්‍ර තියෙනවා. එතකොට ඒ ටික අරගෙන විල්ලම අපිට ලදි සල්ලි වලට හරි ආණ්ඩුවෙන් දෙනවා නම් රජයේ වනජීවියකින් මේක කරන්න පින්නවලටයි උඩවලේ වේක අර දාගෙන අපේ බදු මුදල් ටිකෙන් ආලින් වයි ඔක්කොටම කන්න බොන්න දීලා අපේ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් අපිට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදලා තියෙනක තමයි කරලා තියෙන්නේ. දැන් අපිට දුන්නා නම් මම සාමාන්‍ය ඉල්ලීම අපේ පර්මිට් එක තියෙනවා අලියා මැරිලා. එහෙමනම් පර්මිට් එකට අලියෙත් දෙන්න එපා. අලියෙත් දෙන්න ඕන. එහෙම නෑ. දැන් මේ 2015 ඉඳලා මේගොල්ලන්ට ලයිසන්ස්වත් නෑ. මුළු ලංකාවේම ඒකෙන් සල්ලි එපා ආදායම එපා ආදායම එපා මුකුත් නැහැ. මට අලි හිමියෝ සමහරවිට මේක කියයි මං කිව්වා කියලා නෑ මම කියන්නේ නියාමනයක් නෑ. සමහර අලි හිමි වෙන සතුරු ඇතේ නේ. ඒගොල්ලෝ වැරදිමයි හොයන්නේ. මේ අලි සම්පත දැන් නැති වීගෙනම යනවා. දැන් පහක් හිටපු එක මට එකයි දෙන්නේ. එකයි. හැබැයි ඉතරි ටික ගන්න විදිහකුත් නෑ ඉතරි ටික දෙනා ගන්න විදිහකුත් නෑ. මේ කෑම ගැන කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? මේ කෑම කියන දේ කොච්චර වැදගත්ද? අලි කර බලලා කන්න යා. ඒ කියන්නේ අපි බල්ලා දුන්නදත් එයා බල්ලා කන්න. බල්ලා කන්නේ. එයාට ගැළපෙන දේවල් එයා තෝරගෙන තමයි කන්නේ නේ. දෙකම ඕනා. ඒ වගේ මම දැක්ක මේ අන්නාසෙ දෙද්දි උඩ කෑල්ල එහෙම අයින් කරලා දෙන්නේ හරියට නිකන් දරුවෙකුට දෙනවා වගේ. ඔව් ඔව් කන්නකො ළමයෝ. මම කටාරින්න. මම කටාරින්න. දෙයි. අනේ උදේ. මාත්තලියට කන්න දෙන්න. මේකන් මේකන්. දැන් මේ සෙල්ලම් වත්ත ගැන අපි කතා කරද්දී මේක මේ ලේසි පාසු වැඩක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් කැලේ ඉන්න විදිහටම මේ ගෘහස්තලියාවත් තියන්න මේ විදිහට හදලා තියන්න ඕනි කියලා ඔබතුමාට හිතෙන්නේ නැහැ. මොකද්ද මේකෙන් අලියට තියෙන ප්‍රයෝජන? අලියා මානසික පීඩනයකින් ඉන්නේ. අලියා ස්ට්‍රෙස්. මේ අලි ඔක්කොම ඉන්නේ මෙන්න මෙහෙම මෙහෙම කර කර ඉන්නේ අලි ඉන්නේ. ඔළුව හොල්ලනවා. එතකොට අපි හිතන්නේ මේ අපිට කැමැත්තට ඔළුව හොල්ලනවා. දැම්මහම පස්සේ ඔළුව හොල්ලනවාද? නෑ. මේ නිදහසේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේගොල්ලන්ට ඕන ඒ නිදහස අපිට ඕන වගේම. ඒ නිදහස අපි ලබා දෙනවා. ඉතින් ඒ නිසා මේ සංකල්පය මම හිතන්නේ විද්‍යානුකූලද එහෙම නැත්නම් ඒකාධිපතිද කියලා මට පුළුවන් විදිහට මගේ ළමයි මේ ළමයේ. මේ ළමයා මම බලාගන්න. එතකොට අලි කිව්වහම කෙනෙක් ලං වෙන්නත් අකමැති. අපි මෙච්චර ළඟින් ඉන්නවා මන් දන්න ඔබතුමා දරුවෙක් වගේ මේ අලින්ට කතා කරනවා. ඇත්තටම අලින්ට මොලයක් තියෙනවද? අලින්ට අපි කියන දේ තේරුම් ගන්න පුළුවන්. නැත්තම් මේ අපි නිකන් මේ අලින්ට කතා කරනවා. අලියෙකුට තියෙනවා 8 පන්ති 9 පන්ති ළමයිගේ මොලයක්. 8 වැඩුණු අලියෙකුට මේ වයසට ආවට පස්සේ. ඉතින් ඒක හොඳටම ඇති මෙයාට. මෙයා මේ ඉන්න ඕගලන්ට ඉතින් ගහන්න බැරි මේ දඟවැලක්ක් තියෙනවද? දණු කැල්ලක්ක් තියෙනවා. ඔබතුමාගේ අලින්ට දඟවැල් නැහැ නේ කොහොම? මොකුත් නැහැ. ඔය ඉන්නේ ෂොක් එකේ. ඈ ළමයි. නිසා මම කියන්නේ මේ අලි හාම්පුතුන්ට රජේ මීට වඩා අහුම්කම් දෙන්න ඕන. අපු ගාඩුක අපිට සාකච්ඡාවක්වත් දෙන්නේ නැහැ. වනජීවී අමිතිවරයෙක් කියලා කවුද දන්නේ මේ දවස්වල ඉන්නේ කම? මම දන්නේ නැහැ. ඔයා ගන්නත් බෑ. මම දන්නේ නැහැ. ඈ ඒ නිසා ඈ ඇතිතරම් සන්තෝෂ වෙනවා නේ. ඔව් මේ සන්තෝෂ වෙනවා. මේ බේනවනේ.
වනජීවී ඇමති හොයන්නත් නෑ අලි හොයන්නත් නෑ හැබැ ඔබතුමාල මේ අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් ලංකාව තියෙන මේ අලිත් එක්ක බැඳිච්ච උතුම් සංස්කෘතියනේ පෙරහැර මංගල්‍යයක් කියන්නේ දළදා පෙරහැර කියන්නේ අපි සලකනවා මේක තමයි ලංකාවේ තියෙන උතුම්ම මංගල්‍ය කියලා. හැබැයි දළදා පෙරහැරට අලියැත්තු නැති වෙනවා කියලා නිලමෙතුමාම කියනවා. හැබැයි මේවට හඬවල් අවදි කරන්න කවුරුත් නෑ. ඉතින් මේ උතුම් සංස්කෘතිය රැකගෙන මේ සංස්කෘතියෙන් එදිරියට යන එක තමයි වැඩි. අපි දැකලා තියෙනවා මේ අලින්ව හිංසාවට පත් වෙනවා. අලින්ගෙන් වැඩගත් වලින්ට දන්වැල් කටට දෙනවා කියලා කියනවා. එතකොට දත් ගෙවෙනවා කියනවා. දත් ගෙවුවාම අලින්ගේ ආයු කාලය ඉවර වෙනවා කියලා කියනවා. අලින්ව හිංසාවට පත් කරන එකයි මේ වගේ අලි බලා ගන්න එකයි අතර වෙනස මොකක්ද? ඔය බොරු කතානේ. අලින්ව වැරට ගන්න නෑ දැන් කවුරුවා. මැකෝ යන්ත්‍රයක් යන එක අලියට වඩා ලාභයි. ලාභයි. අලින්ව වැරට ගන්න ඕනේ නෑ. වැරට ගියා ළඟටම ගියා වැඩේ කරා පැටවුවා ගියා. මේගොල්ලන්ට කඹ දාලා කෑ ගහලා කොටයක් අදින්න යනවට වඩා මෙච්චර මහන්සෙන්න ඕනේ නෑ. මෙච්චර මහන්සෙන්න ඕනේ. ඒක බොරු තර්කනේ වුණා. ඒ තනිකරම මේ දන්නේ නැති කට්ටිය හදන තර්ක ඔය උගත් කියන ඔය සීතල කාමරවල ඉන්න ඔය මහාචාර්යවරුන්ට තේරෙන්නේ නැහැ බිමේ තත්ති. ඈ අලිය බලන්න අපි කොතරම් කැපකිරීමක් කරනවද? දැන් මෙයාට සමබර ආහාර වේලක් දෙන්න ඕන. මෙයාට බෙහෙත් දෙන්න ඕන. පණු බෙහෙත් දෙන්න ඕන. ඈ මෙයාව මද කිපිච්ච කාලේට අපි ගහේ තියලා බලා ගන්න ඕන. අනේ අපේ තුවාලයක්ක් තියනවද කියලා බලන්න. ඈ බලන්න. ඉතින් අපි මෙහෙම බලමු වනේ වනේ ඉන්න අලින්ට කොයිතරම් හක්කපටස් කියලා දෙයි. ඈ වෙඩි තියයි. ඉතින් මේ කොච්චර අමාරුවෙන්ද අලි මැරෙන්නේ? හරි අපරාධයක්. අලි සම්පත නැති වෙනවා. ඒ වගේම තමයි මේ තවත් තර්කයක් තමයි අලි ගෘහස්තෝ බලා ගන්න දුන්නාම අලින්ග මේ වගේ රැක ගන්න දුන්නාම දැන් ඔබතුමාල මේ බලා ගන්නවා වගේ හැමෝටම අලින්ග මේ විදිහට බලා ගන්න බෑ කියලා චෝදනාවක් තියෙනවනේ. අලින්ට වද වේදනාව වෙනවා, අලින්ට හරියට කන්න හම්බෙන්නේ නැහැ, අලින්ග බලා ගන්න මුදල් නැහැ. එහෙම අලි හිමියන් ගැන ඔබතුමාට තියෙන අදහස මොකද්ද? නැති එහෙම කියන්න එපා. අලි අලි හිම අලියෙක් ගන්නෙ නෑ සාමාන්‍ය මිනිහෙක්. මේක ඇත්ත කතාව. අලියෙක් ගන්නෙ ඒ හුඟක් ස්වම් පුෂි දෙකෙනෙක් අලියෙක් ගන්න ලේසි නෑ. මේ අලියෙක් නඩත්තු කරනවා කියන එක මලියට කෑම දෙනවා කියන එක. ඒ කියන්නේ හැමෝටම මේ වගේ අලින්ග බලා ගන්න පුළුවන්. පුළුවන් අය ගාව තමයි අලි ඉන්නේ. ඔව් අනිවාර්යෙන්. ඉතින් එයා නම් උඩටම ගිහිල්ලා එයා යන්න පුළුවන් දුරටත් එනවා යනවද කියලා අපිට හිතනවා. සෑහෙන්න කෙලිදලෙන් තමයි ඉන්නේ. මේ අලින්ට මෙහෙම නැචරලි ඉන්න හම්බෙන එක, මෙහෙම නැචරලි කන්න හම්බෙන එක, ඔහොම සෙල්ලම් කරන්න හම්බෙන එක කොච්චර වටිනවද? දැන් ඔයගොල්ලෝ දැක්කන ගහෙන් කඩාගෙන මෙහෙම කනකොට මේවට ඔක්කොම හොඳ ව්‍යායාමයක් වෙනවා. කොන්ද පිටිපස්සෙ. අපි පයින් ඇවිද්දනවා මෙයාව කිලෝමීටර් 7ක් 8ක්. මේ බලන්නකො මේ ව්‍යායාමනේ ඔක්කොම තියෙන්නේ. ඉතින් මේවා මේ වනජීවීකේ මහතුරු දන්නවද දන්නේත් නැහැ. ඈ කැලේ අලියයි මේ අය අතර කිසි වෙනසක් නැහැ. කැලේ අලිත් කරන ඇවිදගෙන කාලා බීලා මෙයා කරනවා. දැන් මගේ අලිත් වෙන්නේ මම මෙහෙම සම්පත් දීලා මෙහෙම පහසුකම් දීලා මෙහෙම ඒගොල්ලන්ට නිදැල්ල ඉන්න දුන්නාම ඒගොල්ලෝ හරි පුෂ්ටිමත්. මේ පේනව නේද? අලි මන්තර දැනගෙනද මේක කරන්නේ නැත්තම් මේ ආදරෙන් විතරක්ද මේක කරන්නේ? අලියට කියන කතාව තේරෙනව ඔක්කොම. අපි කතා කරන හැමදේම තේරෙනවා. ඔක්කොම තේරෙනවා. අලිය බොහොම සාවධානයෙන් අහන් ඉන්නවා. ඈ ඒත් එක්ක තමයි මේ දේවල් හැම. අලිය සාමාන්‍ය සතේ. මේ වෙනුවෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන දේවල් අලි හිමියන්ගෙන් හරි රජයෙන් හරි මොනවද ඉදිරියට වෙන්න ඕන දේවල් මේ අලින්ගේ රැකවරණය වෙනුවෙන්? දැන් මම කියන්නේ දෙන්න පුළුවන් කට්ටියට අලියක් හදාගන්න පුළුවන් කට්ටියට ඇඳුම් පත්‍රයක් ගැඳවල බීලා පරීක්ෂණයක් කළා මෙයාට අලික් නඩත්තු කරන්න පුළුවන්ද කියලා බලලා මෙයාට අලි පෝෂණය කරන්න පුළුවන්ද කියලා බලලා ඒගොල්ලෝ බාර දෙන්න ඔය හැමෝම ගාල් කරගෙන ඔය පින්නවල උඩවලේ ගාල් කරගෙන කවුරු හරි විදේශිකයෙක්ගේ මොකක් හරි ටිකට් එකක් ගිහලා සල්ලි දීලා බීලා ඒගොල්ලන්ගේ සියලුම අලින්ගේ අයිතිවාසිකම් නැති කළා තමයි අර හිර කරගෙන ඉන්නේ. ඈ? මොනම ඇත්ත කතා. ඔව්. හැබැයි එහෙම තිබුණාට සමහර වෙලාවට අපි පිටරටවල් වලට දුන්න අලි. අපි දන්නවා කැනඩාවට දීපු අලියක් ඉන්නවා. සෑහෙන ස්ට්‍රෙස් එකේ ඉන්නවා කියලා වෙලා කියලා තිබුණා. හැබැයි ඒව ගැන කතා කරන්න කවුරුත් නැහැ. හැබැයි මේ මෙච්චර නිදහසේ හැදෙන අලින් වෙනුවෙන් තමයි කතා කරන්න කට්ටිය ඉන්නේ. අවසාන වශයෙන් කාර්යබහුල මොහොතක අපි මේ දේවල් ගැන කතා කරලා අලියා උඩටම ගිහිල්ලා ඉන්නේ. අවසාන වශයෙන් ඔබතුමාට දෙන්න පණිවිඩයක් ඇති මේ අලි සම්පත වෙනුවෙන් දැවැන්ත සේවයක් කරන කෙනෙක් වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ? අපි මේ රටට සම්පත්. ඈ මේ අලිතික මේ විදියට හීලාලි නැත්තම් පොඩියෙකුටවත් අලි බලා ගන්න විදියක් නැහැ පෙරාර කොහොම වුණත්. මේ අලි වයසක අලි ඉන්නේ අපේ ළඟ. මේ තරුණ එකෙක් ඉන්නේ මගේ ළඟ. තරුණ කට්ටිය අනිත් ඔක්කොම වයසක අලි ඉන්නේ. වයසක අලි අඩි 80 අවුරුදු 80 90 නම් මගේ ගියේ පෙරද මැරිච් එක අවුරුදු 80යි. මැරුණා. ඒක අලි මිනිස්ගේ ආයුෂ තමයි අලි උඩ තියෙන්නේ. ඒ උපරිම ආයුෂ තමයි අලි වින්දනය කළ තියෙන්නේ මේ සැප සම්පත් එක්ක. ඉතින් ඔබතුමාට බොහොම ස්තුතියි අලින් වෙනුවෙන් මේ නගර හඬට අලින්ට මේ විදිහට සවන් දෙන එකට. උඩටම ගිහිල්ලා ඉන්නේ අලියා. ආපහු එමින් ඉන්නේ. ඉතින් ඔහුන් වෙනුවෙන් කරන්න තියෙන උපරිම දේ ඔබතුමා කරනවා කියලා දන්නවා. ඒ වගේම තමයි අපි කියන්න තියෙන අපිට උතුම් සංස්කෘතියක් තියෙනවා, පෙරහැර සංස්කෘතියක් තියෙනවා. හීලෑ අලින් රටට අවශ්‍යයි. අලි සම්පත රැක ගැනීම අවශ්‍යයි. ඒ වගේම තමයි වනාලින් මෙච්චර විපතට පත් වෙච්චි මේ හීලෑලින් වෙනුවෙන් එතුමාලා කරන සේවයට අගයක් දෙමු, අගයක් එකතු කරමු. මේ වගේ සෙල්ලම් වතු තව තවත් බිහි කරමු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ තමයි අද අලුත් ලෝකේ වැඩසටහන. අපි තවත් දවසකදී සංජය මෑන්න ආදරණීය වැඩසටහනකින් හම්බෙමු. මෑන්න එන්න පළතුරු කන්න.